ආයිබෝවන් කියලා සෑම සියලු දිනාම සඳදාන ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවට ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුගේ හස්තේ පවතින රේඛා අතුරින් දෛව රේඛාව ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අත්ල මත දෙවෙන රේඛා අතරින් දෛව රේඛාවට හිමි වෙන්නේ ශ්‍රේෂ්ඨ තැන. ඉංග්‍රීසියෙන් මේ රේඛාව හැඳින්වෙන්නේ line of faith යනුවෙනි. දෙමළ බසින් වීදි රේඛාව කියලා හඳුන්වනවා. ඉංග්‍රීසියෙන් faith යයිද දෙමළෙන් වීදි යයිද හැඳින්වෙන්නේ එකම අර්ථයගෙන දෙන මෙම දෛව රේඛාව තමයි. සිංහලෙන් ඉරණම දෛවය යනු එහි තේරුම බව අපිට පෙනී යන්නේ. ජාත්‍යන්තර හස්ත රේඛා විද්‍යාවට අනුව යතෝක්ත රේඛාව හැඳින්වෙන්නේ ඉරණම් රේඛාව යනුවෙන් තමයි. දෛව රේඛාව යනුවෙන් හැඳින්වෙනවා. ඇත්තෙන්ම එකී රේඛාව මගින් මිනිසාගේ දෛවය ප්‍රකාශ වෙනවා. ඒක එහෙම නිසා අත්ලේ තිබෙන සුවිශේෂීතම රේඛාව දෛව රේඛාව වෙන්න ඕන. අප දන්නා හැටියට නම් දෛවය කියාපාන එනම් මේ ආත්මය ගැන කියාපාන ප්‍රධාන රේඛාව ජීවන රේඛාව බව තමයි. දෛව රේඛාවයි එසේ හැඳින්වුවද එම රේඛාව මගින් ප්‍රකාශ කරන්නේ රැකියාව සහ ධනය පිළිබඳව තමයි. රැකියා ලැබීම නොලැබීම ඉන් පහවීම ආදායම වියදම හදිස්සියේ පරිහානියට පත්වීම හිඟමනයට වැටීම හිටි අඩියේ මහා ධනවතෙකු වීම ආදී කරුණු පමණක් ඉන් ප්‍රකාශ කෙරෙනවා. විශේෂයෙන්ම ප්‍රතිග්‍රහයකයාගේ ජීවන උපාය මාර්ග ඉන් ප්‍රකාශ කරන මුත් දෛවයක් ගැන ඒ කියන්නේ ජීවිතය ගැන පුළුල් විස්තරයක් ඒකෙන් හෙළි වෙන්නේ නැහැ. කෙනෙකුගේ අත්ලේ ස්ථිර තැනකින් මේ රේඛාව ආරම්භ වෙන්නේ නැහැ. චන්ද්‍ර හා සිකුරු සහ ඉහළ කුජ මණ්ඩලය මතින්ද කුජ තැනි තලාවෙන් වලගසුණු ප්‍රදේශයේද ශීර්ෂයස හෘද රේඛාවෙන්ද දෛව රේඛාව ආරම්භ වෙනවා. කොතනින් පටන් ගත්තත් ශනි මණ්ඩලයෙන් හෝ ඒ ආශ්‍රයෙන් හමාර වෙන බව පෙනී යනවා. ශනි මණ්ඩලයෙන් හෝ ඒ ආශ්‍රයෙන් කෙළවරන මෙම වන නිසා එම රේඛාව ශනි රේඛාව කියලා හඳුන්වන ලබනවා. නමුත් මතක තබා ගන්න ඕන වැදගත් කරුණක් තමයි ඒ කියන්නේ ශනි රේඛාව හෙවත් දෛව රේඛාව ඉතා කලාතුරකින් ගුරු රවි බුධ යන මණ්ඩල ආශ්‍රයෙන් හමාරවන බව. රවි හෙවත් රවි ග්‍රහ පර්වතය ඇසුරින් දෛව රේඛාව හමාර වී ඇති කල කීර්ති රේඛාව හෙවත් රවි රේඛාව කියලත් බුද පර්වතය ආශ්‍රයෙන් හමාර වී ඇති කල එම රේඛාව සුඛ හෙවත් බුද රේඛාව කියලත් වරදවා තේරුම් ගත යුතු වන්නේ නැහැ. රවි සහ සුඛ රේඛා ගැන ඉදිරියට කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දෛව රේඛාවේ සාමාන්‍ය පිහිටීම මෙම රේඛාව එනම් ශනි රේඛාව ඍජු ලෙස ගැඹුරු ලෙස හා වෙනත් බාධක ලකුණු වලින් දම්මැල් කව සහ ලප කැඩීම් තැලීම් ආදිය දූෂිතී වී නැත්නම් ඉතා යහපත් වෙනවා. යහපත් කල්පනාව තියෙනවා. ඒ වගේම ධෛර්යමත් අය වෙනවා. අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට දක්ෂයෝ වෙනවා.
සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් වෙනවා ප්‍රමාණයට වඩා ගැඹුරු වෙලා තියෙනවා නම් අයහපත් වෙනවා මුළු ජීවිත කාලයම දුක් විඳින්මින් මුදල් හම්බ කරන ස්වභාවයක් තමයි පෙනී යන්නේ නොපුහුණු කාර්මික දිවියක් ගත කරනවා බොහෝ විට අංශභාගයෙන් පෙළීමට සිදු වෙන්න ඉඩකඩ තියෙනවා දෛව රේඛාව අත්ලේ විද්‍යාමාන නොවේ නම් මේ කියන්නේ ඒක පේන්නේ නැත්නම් ඒද එය දෑතේම එසේනම් අරමුණක් නොමැති අදිෂ්ඨානයක් නොමැති කෙනෙක් වෙනවා එකම රැකියා ස්ථානයක වැඩි කලක් අකණ්ඩව ඉන්න බැරි වෙනවා රවි මණ්ඩලයට දෛව රේඛාව ඇතුළු වෙලා තියෙනවා නම් රැකියාව කලා මාධ්‍යයක් වෙන්න පුළුවන් සාහිත්‍ය ධාරයෙකුත් වෙන්න පුළුවන් ඔහුට හෝ ඇයට හොඳ නිර්මාණ ශක්තියක් තියෙනවා මෙම රේඛාව බුද මණ්ඩලයෙන් හමාර වෙනවා නම් දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙනවා ඉන් ධනවත් වෙනවා ගුරු ගොඩලින් දෛව රේඛාව කෙලවර වී තියෙනවා නම් සෑම තැනින්ම දියුණුව කරා ළඟා වෙන වාසනාවන්තයෙක් වෙනවා ධනයත් බලයත් ලැබෙනවා ආඩම්බරකාරයෙකුත් වෙනවා ඒ වගේම දැහැමියෙක් වෙනවා විශේෂයෙන් ඉතා දිලිසෙන්නා වූ විවාහයකට මැදිහත් වෙනවා සහකරු හෝ සහකාරිය උසස් ධනවත් අයෙක් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා මෙම රේඛාව හෘද රේඛාවෙන් කෙලවර වෙනවා නම් ප්‍රේම සම්බන්ධතාවලින් පරාජය ලබන්නට ඉඩකඩ තියෙනවා අවංක ආලවන්තේ කිසි දිනක හමු වන්නේ නැති පිහිටීමක් වෙනවා එම රේඛාව දෛව රේඛාව සඳ පර්වතයෙන් පටන් ගන්නේ නම් හෘද ආබාධයකින් පෙළෙන පුජ්‍යලයක් වෙන්න ඉඩකඩ තියෙනවා ජීවන රේඛාවෙන් දෛව රේඛාව පටන්ගෙන ශනි ගොඩල්ලෙන් හමාර වෙනවා නම් දෙමෝපියන්ගෙන් සුළු ආධාරයක් තමාගේ දියුණුවට ලැබෙනවා කෙසේ වෙතත් ඔහු හෝ ඇය දියුණුවන්නේ තමන්ගේ උත්සාහයෙන්ම තමයි නොපසුබස්නා උත්සාහයක් ඇති අයෙක් වෙනවා පළමුවන මණිබන්ධන රේඛාවෙන් පටන්ගත් දෛව රේඛාව ශනි පර්වතය පසු කරගෙන මැදැඟිල්ලට ඇතුළු වී තියෙනවා නම් ඊටම අවාසනාවන්ත අයෙක් බව පෙනෙන පිහිටීමක් වෙනවා දිලිඳු ලෙස දිවි ගෙවීමට සිදු වෙනවා යාචකෙන්ගේ හස්තවල මෙම පිහිටීම විද්‍යාමාන වන බව දැක තියෙනවා යතෝක්ත වීදි රේඛාව ශනි මණ්ඩලය තුලදී විශාල නැම්මක් සහිතව ගුරු මණ්ඩලය මතට දිව යනවා නම් යහපත් වාසනාවන්ත විවාහයකට ඇතුළු වෙන සහකරු හෝ සහකාරිය යහපත් වෙන පිහිටීමක් වෙනවා දෛව රේඛාව ඉතා හොඳින් දිව ගොස් හෘද රේඛාවෙන් ඡේදනය කරන කොටස දූපත හෝ ධම්මැල් ලක්ෂණයකින් යුක්ත නම් ආලය සම්බන්ධයෙන් කරදර හිරියරවලට මූණ පාන්න සිදු වෙනවා ඒ ධම්මැල් හෝ දූපත් රසක් දෛව රේඛාවෙන් ආරම්භ වෙන කොටසේ තියෙනවා නම් දෛව රේඛාවේ මුල් කොටසේ දූපත් යදම්බලෙන් සමන්විත නම් ළමා කාලයේ ඉතා දුක්බර එකක් වෙනවා අධ්‍යාපනය අතරමඟදී කැඩී යන පිහිටීමක් වෙනවා ඒ සියල්ලටම හේතුව ඔහුගේ හෝ ඇයගේ මාපියන් හට එම වකවානුව ඉතාම අනර්ථකාරී වීම මාපියන් දුකසේ ප්‍රශ්න රසක් මැද ජීවත් වූ බව පෙනී යන පිහිටීමක් තමයි දෛව රේඛාව රැලි ගැසිලා නැමී
හෙවත් ඇද රේඛාවක් වෙලා නම් තමන්ගත් ප්‍රයත්නයක්ම ව්‍යර්ථ වූ ඊටම අවාසනාවන්තයෙක් වෙනවා අඩදබර වලටද පැටලෙනවා මිතුරන් අඩුයි නියම කලන මිතුරන් ඔහුට ලැබෙන්නේ නැත සිකුරු මණ්ඩලයෙන් වීදි රේඛාව පටන්ගෙන ජීවන රේඛාවද කපාගෙන ශනි මණ්ඩලයට යනවනම් පවුලේ අය කරන ලද උදව් උපකාර මගින් ඔහු දියුණු වෙන අයෙක් වෙනවා ඔහුගේ රැකියාව පාලනය කරනුයේ ඥාතීන් විසින්ම තමයි ශීර්ෂ රේඛාවෙන් පටන් ගන්නවනම් තමාගේ තනි උත්සාහයෙන් දියුණු වෙන අයෙක් වෙනවා කිසිවෙකුගෙන් හෝ උදව් උපකාර නොලැබූ ඔහු නොපසුබට උනන්දුව නිසාම වයස අවුරුදු 35 ඉඳලා දියුණුව ලබන පිහිටීමක් වෙනවා ධනවත් වෙනවා හෘද රේඛාවෙන් පටන් ගන්නව නම් දෑතේම මෙකී ලකුණු තිබේ නම් ඒ කියන්නේ අත් දෙකේම තියෙනවා නම් වයස අවුරුදු 50 සිට මිය යනතුරුම සැප ලැබිය හැකි පිහිටීමක් වෙනවා කෘෂිකර්මය හෝ වෙනත් විද්‍යාත්මක ඥානය මගින්ද ධනය රැස් කළ හැකි පිහිටීමක් වෙනවා ශාඛා දෙකකින් දෛව රේඛාව ඇරඹෙනව නම් කුඩා කාලයේ ඉතා වාසනාවන්ත තත්වයක් තමයි පෙන්눔 කරන්නේ අන්තනක ඇති දැඩි වූ බවත් අනුන්ගෙන් උපකාර ලබා දියුණු වන බවත් ප්‍රකාශ කරන පිහිටීමක් වෙනවා ඒ වගේම පළල් කරුවකින් දෛව රේඛාව පටන්ගෙන එනම් එම කරුවේ එක ශාඛාවක් චන්ද්‍ර මණ්ඩලයෙන්ද අනිත් ශාඛාව සිකුරු මණ්ඩලයෙන්ද ආරම්භ වෙලා තියෙනවා නම් බාල කාලයේදී මාපියන් ඈත් වූ බවත් පෝෂණය කරන ලද්දේ ඥාතීන් හෝ අන්‍යයන් විසින් බවත් අනාවරණය පිහිටීමක් තමයි ඉතාම අවාසනාවන්ත පිහිටීමක් වෙනවා මෙම රේඛාව තැනින් තැන කැඩී තිබෙනවා නම් දිවි ගමනට ඉතාම අසුබයි අයහපත් තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ එම රේඛාවේ බිඳුණු තැන්වලට ගැනෙන කාලවලදී අභාග්‍ය සම්පන්න වෙනවා චන්ද්‍ර මණ්ඩලයේ මතින් ආරම්භ වූ ශනි රේඛාව හේතු කොටගෙන විවාහෙන් පසුව දියුණු තත්ත්වයක් පෙන්눔 කරනවා විරුද්ධ ලිංගික පක්ෂයෙන් උදව් උපකාර ලැබෙන පිහිටීමක් වෙනවා අන්‍යයන්ගේ සිත් කියවිය හැකි පිහිටීමක්ද වෙනවා චන්ද්‍ර මණ්ඩලයට පහලින් පටන් ගන්න අතර අත්ලේ ගෂ්ඨනේ සිට චන්ද්‍ර පර්වතය වෙත දිව යන කෙටි රේඛා තිබෙනවා නම් දීර්ඝ මුහුදු ගමන්වල යෙදෙන පිහිටීමක් තමයි විශේෂයෙන් මුහුදින් එතර වෙන දේශ දේශාන්තරවල ගමන් කරන පිහිටීමක් වෙනවා කෙනෙකුගේ ජීවනෝපාය මාර්ගය දැනගත හැකිවන්නේ යතෝක්ත දෛව රේඛාව මගින් තමයි සෑම අත්ලකම එකී රේඛාව ඒකාකාරව පිහිටන්නේ නැහැ මිහිතලයේ මත ඒකාකාරී ලෙස ගලා යන ගංගා නැත පානීතලයේ දිවෙන රේඛා ගැනද සටහන් කළ හැක්කේ එම අයුරින්ම තමයි කෙනෙකුගේ ආදායම් තත්ත්වයේ විෂමතාවයක් ඇති කිරීමට තරම් ශනි ග්‍රහය සමත් වෙනවා අසුබ රාශිවල ශනි ගමන් කරන කල එකලට ගැනෙන වීදි රේඛාවේ කොටස් විකෘති වී තිබෙන බව පේන්නට තියෙනවා එනම් වීදි රේඛාව පිහිටන්නේ ශනිගේ ගමනට අනුරූපව තමයි ශනි ග්‍රහය අසුබ රසක ගමන් කරන විටදී වීදි රේඛාව දුර්වල වෙනවා යහපත් රසක ගමන් කරන කල
එය ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. ශනිගේ ගමන අනුව වීදි රේඛාව හැඩ ගැසෙන නිසා ශනි රේඛාව මෙම රේඛාව හඳුන්වනවා. එසේ හඳුන්වන එක ඉතාම සාධාරණ තත්ත්වයක් තමයි. දෛව රේඛාවේ සිට යටි කුරු ශාඛා විහිද යන කල එනම් එකී ශාඛා ආරම්භක ලක්ෂ්‍යයට ගෙනෙන වයස්වලදී වහා පරිහානියට පත්වෙන පිහිටීමක් වෙනවා. අන්‍යයන් විසින් මුදල් සොරකම් කෙරෙන පිහිටීමක් වෙනවා. ඒ වගේම රැකියාවෙන් පහවෙන ව්‍යාපාරද ඇද වැටෙන පිහිටීමක් වෙනවා. ආරෝහණෙහිවත් උඩුකුරු ශාඛා විහිදෙන කාලයේ සිට වහා දියුණුව ලැබෙනවා. සෑම අතින්ම ජය ලැබෙනවා. ආරෝහණ ශාඛාවක් හෝ කිහිපයක් රවි මණ්ඩලයට ඇතුළු වෙනවා නම් ධනවත් වෙනවා. කලා මාධ්‍යකින් කීර්තිය සහ ධනය ලැබෙන පීඨීමක් වෙනවා. ශීර්ෂ රේඛාවට හෘද රේඛාවටත් අතර පිහිටි කතිරයක් දෛව රේඛාවේ ගෑවේ නම් ආගම් භක්තියෙන් හෙබි පීඨීමක් වෙනවා. ඒ වගේම ඊතහාම කාරුණිකයෙක් වෙනවා. තාරකාවකින් දෛව රේඛාව ආරම්භ වෙලා නම් ඔහු හෝ ඇය ලදුරු වියේදී දෙමෝපියන් මහත් දිලිඳු තත්වයකට පත් වෙන පිහිටීමක් වෙනවා. කරදර කොතෙක් ඇති වෙන පිහිටීමක්. දෛව රේඛාවේ ආරම්භක තුඩුවේ එකී තරුව දිලෙන අතර සිකුරු මණ්ඩලය මතින් තවත් තරුවක් දිස්වෙනවා නම් ඔහු හෝ ඇය ලදුරු වියේදීම පියා හෝ මව අහිමි වෙන පිහිටීමක් වෙනවා. කතිරයක් වීදි රේඛාවේ ආරම්භයේ වැටී තියෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ ලදුරු කාලය තුලදීම මව්පියන් අහිමි වෙනවා. වීදි රේඛාව ආරම්භ වන්නේ දූවකින් නම් ඉපදීම සම්බන්ධව ලොකු රහසක් තියෙන. ඒ බව ඔහු දන්නේ නැහැ. දෛව රේඛාවේ මැද කොටසේ දූපතක් නිර්මාණය වෙලා තියෙනවා නම් එයින් හැඟෙන්නේ වැරදි ආලයක වෙලි සිටින බව. වැඩිහිටි කාන්තාවක සමග ඔහු අනියම් සම්බන්ධතාවයක් ඇති කරගන්නා පිහිටීමක් වෙනවා. වැඩිහිටි පුරුෂයෙකු සමග සම්බන්ධතා පවත්වාගෙන යන පිහිටීමක් වෙනවා. විවාහය පළුදු වී යන ස්වභාවයක් තමයි පෙනී යන්නේ. වීදි රේඛා මත චතුරස්‍රයක් වැටී තියෙනවා නම් එයින් ප්‍රකාශ කරන්නේ විශාල පාඩුවකින් ආරක්ෂා වෙන බව තමයි. රැකියාවට නීතිමය ප්‍රශ්නයක් ඇති වෙලා ඒකෙන් බේරෙනවා. වැඩ තහනමකට ලක්වී අනතුරුව මුදල්ද සමග රැකියාව ලැබෙන පිහිටීමක් වෙනවා. එකී රේඛාව මත තාරකාවක් හෝ කිහිපයක් දිස්වෙනවා නම් වීදි රේඛාවේ එම ස්ථානවලට ගැනෙන වයසේදී මහත් විනාශයකට කරදර ගොඩකට මුහුණ පාන්න සිදුවෙනවා. වීදි රේඛාව මද දුරක් පැමිණ නැවත යලිත් වෙන තැනකින් පටන් ගන්නවා නම් එකී කොටස් ගණනට සමාන වාර ගණනක් රැකියාව වෙනස් කරනවා. ව්‍යාපාර වෙනස් වෙන පිහිටීමක් වෙනවා. ඒ සෑම වෙනස් කිරීමක්ම දියුණු වීමට හේතු වෙනවා. එනම් වීදි රේඛාවේ මුල් කාණ්ඩය හමාරවන වයසේදී රැකියාව හෝ වෙළඳාම නතර කෙරෙනවා. දෙවෙනි කාණ්ඩය ආරම්භ වන වයසේදී නැවත රැකියාව ලැබෙනවා. ව්‍යාපාර ආරම්භ කරනවා. එය මුලින් තිබූ තත්ත්වයට වඩා ඉතා ඉහළ තත්ත්වයකින් තමයි ඒක පෙන්නුම් කරන්නේ. ශනි ග්‍රහ පර්වතයේ මතදී ශනි රේඛාව කෙටි හරස් රේඛා රැසකින් කැපී යනවා නම් පරිහානියට පත්වෙන පීඨීමක් වෙනවා. ඈත පිටිසර ගම්මානයක් සොයාගෙන යන පීඨීමකුත් වෙනවා. බොහෝ විට සිරගේක
දිවි ගෙවීමට සිදු වෙන්න පුළුවන්. කොහොම හෝ සමාජයෙන් ඈත් කෙරෙන පිහිටීමක් වෙනවා. විශේෂයෙන් මහලු කාලයේ ඉතා අයහපත් වෙනවා. මෙම රේකාන්තයේ කතරයක් නම් අකාලයේ මිය දෙන්න පුළුවන් පිහිටීමක් වෙනවා. එකී රේකාන්තයේ කතරයක් සමගම බුදු මණ්ඩලයේ දැලක් එළී තියෙනවා නම් ඉතා බියජනක ඔහු හෝ ඇය විසින් කරන ලද නොමනා ක්‍රියා හේතු කරගෙන ඉතා කූර වූ අකල් වියෝවකට ගොදුරු වෙන්න පුළුවන් පිහිටීමක් වෙනවා. ඒ වගේම සොරෙක් වෙන්න පුළුවන් උපාහේ දක්ෂ වංචාකරුවෙකු වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. චන්ද්‍ර මණ්ඩලයේ මතින් තාරකාවක් පායා ඇති අතක වීදි රේඛාව කෙළවර වෙන්නේ තාරකාවකින් නම් නොවරදවාම සිය දිවි නසා ගන්නා පිහිටීමක් වෙනවා. කුඩා රේඛා රාශියකින් දෛව රේඛාව සමන්විත වෙලා තියෙනවා නම් ඉතා දුක් විඳිමින් ඉගෙනගෙන අනතුරුව සමාජයේ ඉහළ තලවල දිවි ගෙවන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. වීදි රේඛාවෙත් දිවි රේඛාවත් අතර කතරයක් වැටී තියෙනවා නම් එයින් හෙළිදරව් කෙරෙන්නේ අන්සතු උරුම කරුම තමා සතු වෙන බව කියවෙන පිහිටීමක් තමයි. මේ තමයි දෛව රේඛාව තුලින් කියවෙන කරුණු කාරණා. ඉතින් මෙම කරුණු ඉදිරිපත් කිරීමේදී දෛව රේඛාවට විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒ සෑම නමක්ම එම රේඛාවට අදාළ වෙනවා. ඒ වගේම චන්ද්‍ර මණ්ඩල, පර්වත, ඒවනි නම් වලින් ආමන්ත්‍රණය කරන මණ්ඩල, ඒවත් එම ආමන්ත්‍රණය කරන සියලුම නම් එක හා සමාන බැවින් එය තෝරා බේරාගෙන ග්‍රහණය කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙහි ඇති සියලුම කාරණා තමාට අයහපත් කාරණා පැහැදිලි ලෙස පරීක්ෂාවකින් තමයි අප නිගමනයකට එන්න අවශ්‍ය වෙන්නේ. ඒ ගැනත් ඉතාමත් ආදරෙන් මතක් කරලා සිටිනවා සියලු දෙනාටම. ඉතින් අද අපි මේ කතා කර දෛව රේඛාව වීඩියෝ තමයි. අපි ඉදිරියට තවත් රේඛාවකින් වීඩියෝ එකක් සමග හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම වීඩියෝ නැරඹූ ඔබ වීඩියෝ හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. එය ඉදිරි ගමනට මහත් රුකුලක් වෙනවා. ඉතින් සියලු දෙනාටම වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් නවතින අතර ඔබ සැමට තෙරුවන් සරණයි.